මේ වෙලාවේ මම ඉන්නේ රජයේ ප්‍රධාන පෙළේ රෝහලක ආපන ශාලාවක. මම ආපන ශාලාවට පැමිණියාමගේ ආදරණීය හිතවතුන් නවවසරට සුපතන්න දේවල් කරනකොට මේ ආපන ශාලාවට මේ ප්‍රධාන පෙළේ බේකරියක් විසින් දාන ලද බනිස්කිරියක කුරුමිණියක් ඉදීම සම්බන්ධව අද දිනේදී මටම නිරීක්ෂණ වීම පිළිබඳව ඇත්තටම යාමත සතුටු වෙනවා. මොකද මේවා සොයා බැලීම ඇස් පනා පිට මේ හමු සම්බන්ධව මේ ඉන්නේ බනිස්කිරියා. මේ බනිස්කිරිය අපට පේනම ඇති මේ ඉන්නේ කුරුමිණියා. මේ කුරුමිණියක් ඉන්නේ මේ බනිස්කිරිය. තාම පණ පිටින් ඉන්නේ කුරුමිණියා. නේ? නේ තාම පණ පිටින් ඉන්නේ. ඕන්. නේ? ආන්න තාම පණ පිටින් බනිස්කිරිය කිව්වාකාරයට පිටවලා සීල් එක කඩලවත්ත නම් මොනම්බුකුත් නැහැ. මේ සම්බන්ධව දැන් අදාළ අංශවට කතා කරන් පස්සේ ඒකෝ තාම නිහඬයි. අපි දැන් පාරිභෝග අධිකාරියට මේ කම්ප්ලේන් එක දාන්න හදන්නේ. මේ ආහාර පාන සැකසීමේ ක්‍රියාවලිය වහාම රජයේ මැදිහත් වෙලා ඉතාමත්ම හොඳ ගුණාත්මක ආහාර වේලක් මිනිසුන් ලබා දීමේ ක්‍රමවේදයක් හදන්නේ. මේ රටේ අද අතේ දද දින හොරි දද කුෂ්ඨ හැදිච්ච මිනිස්සු පවා ආහාර හදන මේවා සම්බන්ධ සොයා බලන විදියක් නැහැ. මාජන සෞඛ්‍ය පරීක්ෂණ මහත්තුරු මේ වෙලාවේ කොරෝනා වසංගතය වෙනුවෙන් තමන්ගේ දිවි කැප කරලා ඒගොල්ලෝ කාර්යභාර නිරදිනවා. ඒත් මේ සැරේ ආහාර පාන සොයා බලන කෙනෙක් නැහැ. මුන්ට ඕන විදියට මුන් ආහාර හදලා මිනිස්සුන් ගියා දෙනවා. මිනිස්සු තරක් වගේ සල්ලි දීලා ගන්නවා. මේව සොයා බලන්න මේ සම්බන්ධ ප්‍රවිතියක් තියෙනවා. මේ හොයා බලන්න තැනක් නැහැ. අපි ජනාධිපතිතුමන් ඉල්ලනවා කරුණා කරලා මේ සියලුම මේ නව වසරේ පළවෙනි වසරේ ඉවරයි මේ 2021 වසරේ මේ වසරේදීවත් මේ කුණු කෑම වලින් මිනිස්සු ආරක්ෂා කරගන්න මේ ප්‍රමිතියෙන් ප්‍රමිති සහගත ආහාර වේලක් ජනතාවට ලබා දෙන යාන්ත්‍රණයක් හදන්න එහෙම නැත්නම් අපිව ගෙනල්ලා සාකච්ඡා කරන්න අපි කියා දෙන්න මේව හදන ක්‍රමය කොහොමද කියලා. මේ ටයි දාගත පොල් බූරුව ටිකක් වට කරගෙන ජනාධිපති උපදෙස් ගන්න උන් දන්නේ මිර සංසාරයෙන් මේක ඇත්ත කතා මොකද්ද කියලා. ඒ නිසා අපි මේක හිබලු නෙමෙයි, අපි සක්කිලි නෙමෙයි. අපි මේ රටේ සිවිල් ක්‍රියාකාරක අවුරුදු ගානක් ආහාර පාන සම්බන්ධව කතා කරන මිනිස්සු. මේ පේනවාද මේ කඩු මේ තියෙන්නේ මේ රටේ ප්‍රධාන පෙළේ රෝහලක මේ තියෙන්නේ බනිස්කිරිය ඇතුලේ කුරුමිණියා. මෙන්න කුරුමිණියා. මේ ඔවම් මේ ජනප්‍රිය වෙන කරන දේම නෙමෙයි. මම එක දැන් සුරක්ෂිතව සීල් කියලා මේ දේවල් දේ ගන්න. මොකද මේ ගෞරවනීය මාධ්‍යමේ පෙන්වන්න ඕන. අපිට පුළුවන් මේ බේකරි කාර්යත් එක ඩීල් එකක් දැම්ම සල්ලි ගන්න. එහෙම සක්කිලි වැඩ බලුවර තුප්පහි වැඩ කරන කෙනෙක් නෑ සම්පත්. මේකට වැරද්දට දඬුවම දෙන්න ඕනේ. මේ කුරුමිණියත් එක්ක පාරිභෝගික අතර ගියා නම් අද මේ ආපන ශාලා හිමියන් මෙලහට මෙතනින් ගහලා පන්නලා. එතකොට ඈ ඒ නිසා ඔහුගේ වාසනාවට වෙලාවට මම අද මෙතන වෙන නිරීක්ෂණයකට ආවා. ඒ වෙලාවේ මම තේකක් බොලිවි සඳහා මේකට බනිස්සයක් ගන්නවනේ. මෙන්න බනිස්සයක් ආවුණා මේකේ වෙලාවට. ඒව තමයි කියන්නේ දෛව සරදම් කියන්නේ. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න ඕනේ. මේ ආපන ශාලාවේම දඩ ගහලා හරියන්නේ නැහැ. මේ ආහාර පාන සකසන ස්ථාන වහාම නිසි පරීක්ෂණ ලක් කරන්න ඕනේ. බේකරි වේවා මොනියම් වේවා කරුණා කරලා මේ ආහාර පාන සකස ස්ථාන කිල්ලා කඩිනමින් සොයා බලලා ඒවට නිසි ආකාරයේ තත්ත්ව සහතිකයක් දීලා ඒ අනුව ආහාර පාන සකසන්න කියන්නේ එහෙම නැතුව මේ අද ඕන කෙනෙකුට පුළුවන් ලංකාවේ ඕනම කෑමයක් හදන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ඉන්නේ කුරුමිණියා. මේ පණ පිටින් ඉන්නේ කුරුමිණියා. මේ මොකෝ මේක මම දාලවත් නෙමෙයිනේ. දැන් මේ බේකරි කාර්යය දැන් තුෂ්ණිම් බූත් වෙලා උඩ හීන්දාඩි දාලා තින්නේ. ඌ මගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. ආන්සර් කරන්න ඕනේ නැහැ. මම දන්න උට දෙන්න ඕනේ බෙහෙත මොකක්ද කියන්නේ. හැබැයි ඒක නෙමේ බෙහෙත. රටේම මේ දේවල් සිදුන වෙන්න යාන්ත්‍රණයක් හදන්න. වගේ කිව්වොත් ආයතන හදන්න. නිලධාරීන්පත් කරන්න. ආහාර පාන සම්බන්ධ සොයා බැලීම සඳහා අලුතින් මේ උපාධිධාරීපත් ඉන්දර ඒ දරුවෝ ටික ගන්න. අරගෙන ආහාර පාන නිලධාරීන් කොහේ පත් කළා පූර්ණ බලතල දීලා එක එකෙන් ජරාව කන්න ඇති වෙන්නේ. හොඳ කඩියක් දී මේගොල්ලෝ යවන්න. එතකොට මේ මගේ ජරාවට වෙන්නේ නැහැ. අද බලන්න මේ දේ වුණා නම් අද මේ ආපන ශාලා හිමියා අද මෙතනින් එළවලු දාලා මෙහාට. එහෙනම් අද ආපන ශාලා හිමියා සීල් තියලා මෙතන. හැබැයි වරද ආපන ශාලා හිමියා නෙමෙයි. බනිස් පැකට් කරන ආපන ශාලා හිමියා නෙමෙයි. බනිස් පැකට් කරන බේකරියේ. බේකරින් දන ගන්නවා කුරුමිණියලෝ දා හොඳ බනිස්යක් කියවන්න. මූ කුරුමිණියත් එක්ක මොකෝ මේ කුකුල් මස් කිතාන දන්නේ නැහෙනි. එහෙනම් මාළු පාංගේ කරන කුරුමිණිය දැම්මම කමන්නේ. ඒ නිසා මේක ඇත්ත. මම සමු ගන්නවා බොහොම ස්තුතියි ලයිව් හිටිය සියලු දෙනාට. වහාම අවධානය යොමු වෙනවා ජනාධිපතිතුමනි ආහාර පාන තාක්ෂණ සම්බන්ධව ඔබේ කණ්ණන් අවධානය යොමු කළා. ඔය ටයි දාගත්ත පොල් බූරුව ටින් උපදෙස් ගන්න නැතුව කැඳවන්න අපි කියා දෙන්නම් ඔබතුමාට රට පාලනය කරන ආකාරය නෙමෙයි මේ රටේ ජනතාවට ජරාව කුණු කෑම නොකා ගුණාත්මක ආහාර ගන්න ක්‍රමවේද හදන හැටි අපි ඔබතුමාට කියා දෙන්නම්. අපි ආචාර්යවරුත් නෙමෙයි මහාචාර්යවරුත් නෙමෙයි කතිකාචාර්යවරුත් නෙමෙයි අපි සාමාන්‍ය සරල මිනිස්සු සිවිල් ක්‍රියාකාරිකව ඔබතුමාට කියා දෙන්නම් මේ රටේ මිනිස්සුන්ට ජරාව නොකා කුණු සැම කොමිසීන් පාම් ඔයිල් කටුපොල් ඔයිල් මේ සියල්ල වෙනුවට ගුණාත්මක ආහාරයක් ලබා දෙන ක්‍රමවේද අපි කියා දෙන්නම්. අපි කැඳවන්න ඔයයි දාගත්ත පොල් බූරුන්ට වඩා අපට තියෙන දැනුමක් අපි මේ සම්බන්ධව ඔබතුමාට කියා දෙන්නම්. බොහොම ස්තුතියි. මේ හටේ තත්ත්වය මෙන්න කුරුමියොත් එක්ක තමයි මේ රටේ බනිස් කන්න වෙන්නේ. මේ ලොකු තඩි කුරුමියක් ඉන්න මේ බනිස් එක ඇතුලේ. Breaking.lk